ඔයාගේ කතාව අහගෙන ඉඳලා බීම කේන්තෙන් එළියට ඇවිල්ලා කියනවා දීරු මහත්තයා මම ඉවරෙට මෙවරයි ඉම්ලි මැඩම් මාව අයින් කරලා දාලා ඒ විදිහට බීම මෙතන කෑ ගහනකොට ඉම්ලි කැබින් එකෙන් එළියට ඇවිල්ලා කියනවා ඇයි ඔයා මෙතන මේ තරම් සද්දෙට කෑ ගහන්නේ ඒ වෙලාවේදී ධෛර්ය කියනවා මැඩම් සමහර විට ඔයාගේ සර්වන්ට්ස්ලා ඔයාගේ ෆැමිලි එක ගැන බලනවා ඇති හැබැයි මේ මිනිස්සයා ගොඩක් අසරණයි මේ ජොබ් එක නැති වුණොත් එහෙම කවුද මෙයාගේ පවුලේ අයව බලාගන්නේ ඉම්ලි හනවා මෙයා මෙයාගේ පවුලේ ගැන ඔය තරමටම හිතනවා නම් ඩ්‍රින්ක්ස් අරගෙන ට්‍රක් එක ඩ්‍රයිව් කරනවද ඉතින් ඉම්ලි කියනවා මිස්ටර් බීමා අප කිසිම නොටිස් එකක් නැතුවයි ඔයාව අයින් කරලා දාන්නේ ඒ නිසා ඔයාට මාස 3ක සැලරි එක හම්බ වෙනවා ඔයාට කාලය තියෙනවා ඔයාගේ විදිහ වෙනස් කරගෙන අලුත් ජොබ් එකක් හොයාගන්න මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔයාට ආශිර්වාද කරන්න කියලා එහෙම කියලා ඉම්ලි මෙතනින් යනවා බීම එළියට ගියාට පස්සේ ධෛර්යෝගේ පිටිපස්සෙන් ගිහලා කියනවා එයි බීම ඉම්ලි මැඩම් ඔයාට අපහාස කරා ඔයාට ඒවා පෙනුනේ නැද්ද ඔයා එක වචනයක්වත් කතා කරන්නේ නැතුව එළියට ආවනේ බීම කියනවා එතෙන් දීරු මහත්තයාත් මොකුත් කිව්වේ නැහනේ කමක් නැහැ මට මගේ ජොබ් එක නැති වුණ එක හොඳයි ඔයා ඉතින් එයාගේ සුවචකේකරු සේවකයනේ ඔයා එයා කියන දේම කරන්න හැබැයි මට ආත්මගරුත්වයක් කියලා දෙයක් තියෙනවා ඉතින් ධෛර්ය කේන්තෙන් බීමගේ කොළයකින් අල්ලගන්නවා ඔහු කියනවා ඔහොම ඉන්නවකෝ මං තමුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඔය තරම් හයියෙන් තමුන් කොහොමද මට කතා කරන්නේ යනවා යන්න මෙතනින් තමුන්ට ගට්ස් තියෙනවා නම් අර ගෑනු කෙනා ඉස්සරහට ගිහිල්ලා කතා කරනවා බීම කේන්තෙන් කියනවා බලාගෙන ඉන්නවකෝ මම මොනවද කරන්න කියලා එහෙම කියලා ඔහු යනවා ඒ අතරේදී අතරෝ ඉම්ලිට ගන්නවා වීඩියෝ කෝල් එකක් ඔහු කියනවා හෙලෝ ඉම්ලි ඉම්ලි කියනවා දැන් එතකොට ඔයා මැනේජර් එක කතා කරන්නේ නේද අදර ක්ලබ් එකේ ඔයා අනිවාර්යයෙන්ම පර්ෆෝම් කරනවා එතකොට අතරෝ කියනවා ඉම්ලි මම හෙලෝ කිව්ව විතරයිනේ ඔයා කොහොමද එක වචනකින් හැම දෙයක්ම තේරුම් ගත්තේ ඉම්ලි මේ අහන්නකෝ මගේ මාම් නැන්දා ඒ වගේම හැමෝම මෙතෙන්ට ආවේ මං ඩෑඩ් එක්කත් මේ ගැන කතා කරා ඩෑඩ් ඔයාවත් අරගෙනම කෙලින්ම ක්ලබ් එකට ආවේ ඉම්ලි ඔයා කොච්චර බිසී වුණත් කමක් නැහැ අනිවාර්යයෙන්ම ක්ලබ් එකට එන්න ඕනේ ඉම්ලි කියනවා ඔයා එතන පර්ෆෝම් කරද්දි මම කොහමද නැවිලා ඉන්නේ ඒක කොහෙත්ම වෙන්නේ නැහැ අතරුව කියනවා ඉම්ලි මං ගොඩ කාලෙකට පස්සේ තමයි මෙහෙම පර්ෆෝම් කරන්නේ ඒ නිසා මට ටිකක් බයයි වගේ එතකොට ඉම්ලි කියනවා හරි ඔයා මට මේක කියන්නකෝ දිග වැකේෂන් එකකට පස්සේ කෙනෙක් අපහු ගෙදර එනවා එතකොට එයාට බය හිතෙනවද අතරුව අනෝ මොකද්ද ගෙදරට ආවට පස්සේ කොහමද කෙනෙක්ට බය දැනෙන්නේ එතකොට ඉම්ලි කියනවා ඒක තමයි මාතාට කියන්නේ ආටිස් කෙනෙක්ගේ ගෙදර වෙන්නේ එයාගේ ස්ටේජ් එක එයා ඒ වෙලාවේදී පර්ෆෝම් කරන ස්ටේජ් එක දැන් එතකොට දිග වැකේෂන් එකකට පස්සේ ඔයාත් ඇවිල්ලා තියෙන ඔයාගේම ගෙදරට අතරුව කියනවා ඉම්ලි thank you so much ඉම්ලි අතරුවට සුබ පතලා තමයි ෆෝන් කෝල් එක කට් කරන්නේ ඒ අතරේදී ආපහු හිර ගෙදර පෙන්නනවා හිර ගෙදර ඉඳගෙන කෙනෙක් නිදහස් වෙලා එන ගමන් මේ වෙන කවුරුවත් නෙමෙයි චිනී අය නිදහස් වෙලා චිනී එළියට ඇවිල්ලා කියනවා ආච්චි අම්මේ මං දැනගෙන හිටියා ඔයා වැඩි කාලයක් මට මේක ඇතුළට වෙලා ඉන්න දෙන්නේ නැහැ කියලා ඉතින් චිනීගේ ආච්චි අම්මා කියනවා ෂෝ ෂෝ බේබී එන්ජස්ලා කොහමද ඉන්නෝනේ දිව්‍ය ලෝකේ එයාලා කොහොමද හිර කොඩු ඇතුළට වෙලා ඉන්නේ මේ බලන්න කාට මොකද වෙලා තියෙන්නේ කියලා ඔයා කොහොමද මේ තරම් දුර්වල වෙන්නේ චිනී කියනවා කොහෙත්ම නෑ ආච්චි අම්මේ මගේ හිතේ තියෙන වෛරය මාව තව තවත් ශක්තිමත් කරලා ඉවරයි දැන් ඉතින් දුර්වල වෙනවා නම් දුර්වල වෙන්නේ රාණා ෆැමිලි එක මොලේම එයාලා දුර්වල වෙනවා ඊට පස්සේ එයාලා කඩාගෙන වැටෙනවා එයාලගේ රෙදෙන තැනටම තමයි මං පහර දෙන්නේ ආච්චි අපෝ චිනීට කියනවා ඔය ඉන්නේ මගේ දරුවා අය කියනවා චිනීට රාණා ෆැමිලි එකට ඇටැක් කරන්න කියලා ඒකෙන් අනිවාර්යයෙන්ම විඳවන්නේ ඉම්ලි නිසා තමයි එහෙම කියන්නේ චිනී කියනවා අනික ආච්චි අම්මේ මං හිරෙන් එළියට ආවා කියලා මං නිදහස් වුණා කියලා තාම කවුරුවත් දන්නේ නැහැ එයාලට මාව සැක කරන්නත් බෑ චිනීට මතක් වෙනවා එදා අන්තිමට අයව හිරේට එක්කරගෙන ගියපු විදිහ අය කියනවා ඉම්ලි ඔයා මාව හිරේට යවලා ඔයා ගොඩ කාලයක් රිලැක්ස් එකේ හිටියා නේද දැන් ඉතින් ඔයාට බය වෙන්න කාලය ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඔයා ගෑස් වලින් කඳුළු වටන්න වෙනවා කඳුළු බින්දුවක් දෙකක් නෙමෙයි කඳුළු ගොඩක් දැන් ඉතින් ඔයාගේ හැපි ලයිෆ් එකට දිත තියන්න ලෑස්ති වෙන්න ඉම්ලි මොකද චිනී අපව ආවා ඒ අතරේදී රැවැලා රජයාන ඉන්නේ ඉම්ලිව ගන්න එන ගමන් ඔහු කල්පනා කරන වාහනේ යන ගමන්
මේ දවස්වල මිනිස්සු වාහන ස්පීඩ් ලිමිට් එක ගැනවත් හිතන්නේ නැහැ. මේ මිනිස්සු මගේ කායක ඕවර්ටේක් කරනවා. හැබැයි තින් එකපාරටම රුද්‍රනාට ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඔහුගේ කායක ගෙහෙලා ගහක හැප්පෙනවා. හැබැයි මේක කවුරු හරි හිතාමතා කරපු ඇක්සිඩන්ට් එකක්. කොහොම හරි මෙතනට ධෛර්යයත් එනවා. ධෛර්ය බලනවා. ඇතුලේ කවුද ඉන්නේ කියලා. වෙන කවුරුත් නෙමෙයි මේ රුද්‍රනානනේ. ඔහුත් එක කලබල වෙනවා. රුද්‍රනානට ලාවට වගේ සිහිය තිබුණා වුණත් ඔහුගේ කටින් ධෛර්යව දැක්කම පිට වෙන්නේ අතන වගේ නම. අතන වගේ නම හොද මම ධෛර්යයට ගොඩක් කේන්ති යනවා. හැබැයි ධෛර්ය කොහොම හරි රුද්‍රනාන ඔස්සගෙන වීල්චෙයාර් එක තියාගෙන හොස්පිටල් එක ඇතුළට එක් කරගෙන එනවා. ඔහු කෑ ගහනවා. ඩොක්ටර් ඉක්මන් කරලා එන්න ප්ලීස්. ඩොක්ටර් හනවා. මෙයාට මොකද වෙලා තියෙන්නේ? ධෛර්ය කියනවා. ඩොක්ටර් මෙයා ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නා. මෙයාට අවුරුදු 50ක් 55ක් වගේ වෙන්නේ. මං දන්න විදිහට මෙයාගේ බ්ලඩ් ගෲප් එක ඕ පොසිටිව්. ඒ වගේම මෙයා හයි බ්ලඩ් ප්‍රෙෂර් එකට බෙහෙත් බොන කෙනෙක්. ඉතින් ධෛර්ය මේ විදිහට විස්තරය කියවහම නර්ස් කෙනෙක් කියනවා. වොට් බෝයි ඉක්මන් කරන්න. මෙයා වෙක් කරගෙන යන්න. නර්ස් එතකොට අනෙක් පැත්ත හැල්ලා කියනවා. එතකොට ඔයා මෙයාගේ. හැබැයි මෙතන ධෛර්ය පේන්නේ නැහැ. නර්ස් කල්පනා කරනවා සමහර විට එයා අප කෙනා මෙයාගේ පුතා වෙන්න ඇති. ධෛර්ය පැත්ත කිඳගෙන කල්පනා කරනවා. මම එයාගේ වෙන කවුරුවත් නෙමෙයි. එයාගේ නරක දෛවය. අනිවාර්යයෙන්ම දැන් එයාගේ තියෙන දෛවය මං නරකතට හරවනවා. මොකද මගේ අම්මට මේ තරම් කාලයක් විඳවන්න සිද්ධ වුණේ ඔය මනුස්සයා නිසා. අද ඉතින් ඔයාටත් මේ හොස්පිටල් එකට වෙලා තනියම විඳවන්න සිද්ධ වෙනවා රුද්‍රනානා. ඔයාගේ පවුලේ කට්ටිය නිකමටවත් දැනගන්න එකක් නෑ ඔයා ඉන්නේ මෙතන කියලා. මං දන්නවා මට කවදාවත් තාත්ත කෙනෙකුගේ ආදරය හම්බ වෙලා නෑ. හැබැයි ඉතින් අතරවට දැන් ඒක තේරුම් යාවේ. තමන්ගේ තාත්තා තමන් ගාව නැති වුණාම දැනෙන හැඟීම අතරවට දැනේවි. ඒ අතරේදී ඉම්ලින්නේ ටිකක් කලබල වෙලා ඇය කල්පනා කරනවා. දැන් අතර වගේ පර්ෆෝමන්ස් එක පටන් අරගෙනත් ඇතිනේ. මං හිතන්නේ තාත්තා නිකන් බලන් ඉන්නතෝ මම මෙතනට ගියා නම් හොඳයි වගේ. තාත්තේ කමක් නෑ. ඔයා මං ගැන බය වෙන්න ඕනේ නෑ. මං ඔයාව කෙලිම ක්ලබ් එකේදී මොන ගහින්නම්. ඉම්ලි ඒ විදිහට වොයිස් මැසේජ් එකක් රුද්‍රනානට යවනවා. ඒ විදිහට ඇය කැබින් එකෙන් එළියට එනවත් එක්කම දකිනවා. තැන් තැන් වල ඔෆිස් එකේ කට්ටියම කතා වෙනවා. ඉම්ලි මෙතන ඉන්න එක සේවකෙක්ට කතා කරලා අහනවා. මට කියන්නක මොකද වෙලා තියෙන්නේ? ඔයාලා නිකන් බය වෙලා වගේ ඉන්නේ. ඔයාලට අද වැඩිපුර වැඩ කරන්න තියෙනවද? එතකොට මේ මනුස්සයා කියනවා, මැඩම් අපි කොහොමත් හැමදාම වගේ මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි අද තියෙන ප්‍රශ්නේ අද අපිට කෑම කන්න බැරි වෙන එක. ඉම්ලි අහනවා ඇයි කියලා. එතකොට මෙයා කියනවා, කේටරින් කම්පැනි එක අද කිචන් එක රිපයර් කරනවා. ඒ නිසා අද යාලා අපිට කෑම දෙන්නේ නැහැලු. ඉම්ලි කියනවා, හරි කමක් නැහැ. මම ඔයාල හැමෝටම කෑම ඕඩර් කරන්නම්. ඉම්ලි ඕඩර් එකක් දාන්න හැදුවොත් ඒකට පැයක වගේ කාලයක් යනවා කියලා තමයි මැසේජ් එක එන්නේ. එතකොට තව සේවකයෙක් කියනවා, පැයක්? අනේ දෙයනේ, ඒ වෙනකොට අනෙක් මනුස්සයාගේ ෂිෆ්ට් එකත් පටන් ගන්නවනේ. මැඩම් අපි කොහොමද බඩගින්න වැඩ කරන්නේ? සර් ඉන්නකොට නම් අපිට මෙහෙම දෙයක් වෙලාම නැහැ. සර් අපිව සලකන්න යාගේ පවුලේ අය විදිහට. තවත් කෙනෙක් කියනවා, ඔව් රාණ මහත්තයා අපිට හරි ආදරෙන් සලකුවේ. මෙහෙම දෙයක් මීට කලින් සිද්ධ වෙලාම නැහැ. කවුද ඉතින් බඩගින්න වැඩ කරන්නේ? අනික අපි මොකටද බඩගින්න වැඩ කරන්නේ? ධෛර්යයි බීමයි දෙන්නත් මේ කතාව හොරාට අහගෙන ඉන්නේ. ධෛර්ය අහනවා, බීම මොනවද මේ සිද්ධ වෙන්නේ? අනික ඔයා කොහොමද මේ තරම් ඉක්මනට ආවේ? බීම කියනවා, මම තනියම ආවා. මං බලාගෙන ඉන්න මැඩම්ට මොකද වෙන්නේ කියලා. ධෛර්ය කියනවා, ඒ කියන්නේ ඔයා නෙමේ තර ඇක්සිඩන්ට් එක කරේ? බීම අහනවා, මොන ඇක්සිඩන්ට් එකක් ගැනද ඔයා කියන්නේ තීරු මහත්තයා? මං හිටියේ මෙතනනේ. මාව මේ බොරු චෝදනාවලට පටලවන්න එපා. ධෛර්ය කල්පනා කරනවා, බීමත් හිටියේ මෙතන නම් රුද්‍රනානව ඇක්සිඩන්ට් කරේ කවුද? කොහොම හරි ඔෆිස් එකේ සේවකයෝ ටික කෑ ගහනවා, මැඩම් අපිට බඩගින්න වැඩ කරන්න බෑ. එක එකනා ඒ විදිහට කෑ ගහලා කියනවා. ඉම්ලි කියනවා, හරි කවුරුත් බඩගින්න වැඩ කරන්න ඕනේ නැහැ. මට විනාඩි 10ක් දෙන්නකෝ. ඇය යනවා කිචන් එකට. කිචන් එකට ගිහිල්ලා බඩු ටික ලෑස්ති කරගන්නවා. මෙතන ඉන්න හැමෝටම කෑම හදන්න තමයි ඉම්ලි මේ හදන්නේ. සේවකයෝ ටිකක් වටින් එකතු වෙලා ධෛර්යවෙල් අහනවා, ඉම්ලි මැඩම් ඔයා මොනාද මේ කරන්න හදන්නේ? ඔයා හදන්නේ මෙයාලට කෑම හදන්නද? ඉම්ලි කියනවා, මෙයාලා මගේ තාත්තගේ පවුලේ අය වගේ. ඒ කියන්නේ මෙයාලා මගේ පවුලේ අය. ඉතින් මං මේ කරන්නේ මගේ පවුලේ අයට කෑම ලෑස්ති කරන එක. මෙතන එක එක සේවකයා අත උස්සලා කියනවා, මැඩම් මම රොටි 6ක් කනවා, මාත් 5ක් කනවා, මටත් ඕනේ. මේ විදිහට මෙයාලා කෑගගහ කියනවා. ඉම්ලි කියනවා, හරි හරි ඔයාලට ඇති තරමක් කන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ.
සෙරටම කලින් මං කැම ටික හදලා ඉන්නම්. ඊට පස්සෙ ඔයාලට පුළුවන් නේ වැඩ ටික කරගෙන යන්න. එහෙම කියවහම තමයි මෙයාලා ටික මෙතනින් යන්නේ. ඉතින් එම්ලි කඩිමුඩේ කැම ටික හදනවා. ඊට පස්සේ හැමෝම ගාවට ගිහලා රොටි ටික සර්ව් කරනවා. ඉතින් එම්ලි කල්පනා කරනවා බලන්නකෝ ඔයා මට ආරාධනා කරලත් අද මට එන්න බැරි වුණානේ. අතරව මට සමා වෙන්න. හැබැයි මං ආවෙ නැහැ කියලා ඔයා නිකන් ඉඳලා හරියන්නේ හොඳට පර්ෆෝම් කරන්න ඕනේ. එම්ලි හැම කල්පනා කරනවා බලමි ඊළඟට මොකද වෙන්නේ කියලා.